යිබෝවන් සුබ දවසක් ඔබ සියලු දෙනාටම ගුරුගෙදර අධ්‍යාපනික වැටසටහන තුළින් අද අපි හමුවුවන්නේ සිංහල දෙවන බස විෂය හදාාරණ එකොලස්ව නිස්ශ්‍රේණිය දූලා පුතාල සමඟ. අද අපි ඉගෙනගන්නට යන්නේ ප්‍රජාශාලාව පාඩම සුපුරුදු පරිදි අපි මේ පාඩමට පාදක කරගෙන ඇති නිපුනතා මට්ටම කුමක් දැයි බලමු. මෙම පාඩමට නිපුනතා මට්ටම් දෙකක් පාදක කරගෙන තිබෙනවා. එකේ එක සුහද කතාබහට සවන්දෙ ප්‍රතිචාරදක්වයි. දෙකේ පහ ගණුදෙනුවලදී මැදිහත් වෙයි. මේ පාඩමට අදාල ඉගෙනුම් පල, පළමුවන නිපුනතාවට අදාල ඉගෙනුම් පලවන්නේ, සුහද කතාබහට අවධහනයෙන් සවන්දී අවස්ථාව ප්‍රකාශ කරයි, අලුත් වචන හඳුනාගෙන ඉදිරිපත් කරයි, සුහද කතාබස්වලට සවන්දී අවස්ථාවට සුදුසු පරිදි ප්‍රතිචාරදක්වයි. ඊළඟ නිපුනතාවට අදාල ඉගෙනුම් පලවන්නේ, ගණුදනුුවලදී භාවිත වචන හඳුනාගෙන ප්‍රකාශ කරයි, එම වචන භාවිත කරමින් ගණුදෙනුුවලට මැදිහත්වී කටයුතු කරයි විවිධ ගණුදනුවලට සහභාගිවෙමින් කටයුතු කරයි. හොඳයි දැං එහෙනං අපි අපේ පාඩමට යමු. බලන්න මේ පින්තූරේ දෙස මේ පින්තූරෙන් අපිට පෙනෙන්නට තිබෙන්නේ ප්‍රජාශාලාවක් ද එහෙමනැත්නම් වෙළඳ සැලක්ද වෙළඳ සැලක්නං කුමන වර්ගේ වෙළඳ සැලක්ද අපි මේ පින්තූරේ දිහා බලමු. වෙළඳ සේවක මහත්මයා මේ ළමයින් දෙදනාට තීන්ත ටින් එකක් පෙන්වමින් ඒ පිළිබඳ විස්තර කරන අයුරු අපිට දැකගන්න පුළුවන්. ඒ වගේම මේ තීන්ත වෙළඳ සැලක් බවට සනාත කරන තව දෙයක් අපිට පෙනෙන්නට තිබෙනවා මේ කවන්ටරයට ඉහෙලින් ඇති සිවිලිම මේ සවිකර ඇතිපුර්ුව දෙහෙ බලන්න. එහි බුරුස්ුවක් දක්නට ලැබෙන ම් මේ බුරසුව භාවිතා කරන්නේ තීන්ත ආලේපකිරීම සඳහා. එම නිසා අපිට පැහැදිලි වෙනවා මෙම වෙළඳ සැල තීන්ත වෙළඳ සැලක් බව. එහෙමනම් මේ පාඩම ආරම්භ වන්නේ මේ තීන්ත වෙළඳ සැල තුළින් තමයි මේ පාඩම ආරම්භ වන්නේ. ප්‍රජාශාලාව. පැතුම්ගම තරුණ කැල ගමේ ප්‍රජාශාලාවී තීන්ත ආලේපකිරීමට කතා කරගත්හ. සඳහා අවශ්‍ය තීන්තගෙන ඒමට රවී සහ අමීර් තීන්ත වෙලඳ සැලකට ගියෝය. හොඳයි. මේ චේදේ දිහා නවත අපි බලමු පැතුන්ගම තරුණ තරුණ කැල කියලකිවේ තරුණ පිරිස. ඒ ගම ඉන්න තරුණ පිරිස. තරුණ පිරිස කිව්ව හම තරුණ කැලකිව් හම ඒ එක්කෙනෙක් නෙවී. සමූහයක්. ඒ නිසා තමයි තරුණ කැ ගමේ ප්‍රජාශාල තීන්ත ආලේපකිරීමට කතා කර ගත් හ කියන ආක්‍යතය යොදලා තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය තීන්ත ගෙන ඒමට රවී සහ අමීර් තීන්ත වෙලඳ සැලට ගියෝය. රවී සහ අමීර්තකොට එක්කෙකුට වැඩි දෙන්නේෙක් බහවර්ථයක් එතැන තියෙන්නේ. ඒනිසා තමයි ගියෝය කියල මෙතන සඳහන් වෙලාතිවෙෙන්නේ. හොඳයි. දැන් අමීර් සහ රවී යන දෙදනා වෙළඳ සැට තීන්ත වෙලඳ සැලට ගිය තීන්ත වෙළඳ සලේදී වෙළඳ සේවක සහ අමීර් ක්‍රවී යන දෙදෙන අතර ඇතිවෙච්ච දෙබස තමයි මීළඟට මේ පාඩමේ අප ගොඩ නගා තිබෙන්නේ. බලමු ඒ දෙබස වෙළඳ සේවක. මහත්තයා බැලුවේ මොනවාද. එන්න එන්න ඇතුළට එන්න. ක්‍රවි. අපි ආාවේ තීන්ත ටිකක් ගන්න. වෙළඳ සේවක. එන්න මොනවාද අවශ්‍ය තීන්ත තියෙන්නේෙ මහත්තය ඕන පාටක් තෝරලා ගන්න. ඕන පාටක් තෝරලා ගන්න කිව තමන්ට කැමැති පාටක් අවශ්‍ය කරන පාටක් තෝරලා ගන්න කියලා. රවී අපට පාට තුනක් ඕන වෙනවා. වෙළඳ සේවක කියනවා. බලන්න හැම්ම පාටක්ම තියෙනවා. අවශ්‍ය කරන පාට නැත්තම් අපිට මිශ්‍ර කරලා දෙන්න පුළුවන්. මිශ්‍ර කරලා කියන්න මොකක්ද. කලවන් කරනා. එක් අවශ්‍ය කරන පාට නැත්තං වෙන පාට කීපයක් අරගෙන මිශ්්‍ර කරලා කලවන් කරලා ඕන කරන අවශ්‍ය කරන පාට හදල දෙන්න පුළුවන් කියෙනෙ. අමීර් ලීටරයක් කීයක් වෙනවාද. වෙළඳ සේවක කියනවා ඇතුලත බිත්තිවලට ගාන තීන්ත ලීටරයක් රුපියල් හත්සීයක් විතර වෙනවා. ්‍රව ලීටරේකින් කොච්චර විතර ගාන්න පුළුවන්ද. වෙළඳ සේවක ට එකට වතුර ලීට භාගයක් එකතු කළාම වර්ග අඩි දෙසිය විස්සක් විතර ගාන්න පුළුවන්. අමීර් එතකොට පිට පැත්ති බිත්තිලට වෙලඳ සේවක කියනවා අව්වට වැස්සට දෙකටම ඔරොත්තු දෙන තින්තනේද. අව්වට වැස්සට දෙකටම අවවට කන්නේ වෙලික වැස්සට කියන්න මලයකි. රවි ඒවා ලීටරයක් කියද ඒකනම් ගානටිකක් වැඩී ගානකිලකිව එක මිල ටිකක් වැඩි. ලීටරේ රුපියල් නවසය පනහක් වෙනවා. ඒකත් වතුර කලවන් කරලා ගන්න පුළුවන්. කලින් මේ කලවන් කරවා කිය වනටේගු භාවිත කරේ මිශ්‍ර කරනවා කියලා මිශර කරල දෙන්න පුලුවන් කියලා දැන්ක ෙන කලවං කරලා ගාන්න පුුවන් කියෙන. තර මිශ්‍රරනවා කියනත් කලවං කරනවා කියන එක දෙකම එකයි. හොඳයි. අර තැබිලි පාට එක ගන්නකෝ බලන්න. වෙෙළඳද සේක ඇතුළේ බිත්තුවලට ලාට පාටත්තමයි හො. ඕහ අපි එහෙම තමයි හිතාගෙන ආවේ. ඒකෙම්ම තද පාට දෙන්න පිට පැත්ත බිත්තිවලට. මේ පාට දෙකනම් ගැලපෙනව නේද. ගැලපෙනවා නේද පුොරෘත්තමමායිරික දැල්ලවා. ඔවු හොඳයි වෙලඳ සේවක කියෙන දැන් ඔයාලට මේවයින් කොච්චර විතර ඕනද. රවී බිත්ති ඔක්කොම වර්ගාඩි එක් දහස් හාරසීයක් විතර තියෙනවා එතකොටට ලාපාට ඕන වෙන්නේ වර්ගා අඩි අටසීයකට. තදපාටත් ඒ ගානමයි. එහෙනම් දෙකෙම්ම ලීටර හතරගානේ ගත්තනං ඇතිවෙේ. එකකට භාගයක් වතුර කළහන් කරනවානේ. රවී. ඕව! මදිවුුණොත් නැවත ගනිමු. වෙළඳ සේවක. අගල් පහේ බුරුසෝකුත් ගන්නවෙයි. ්‍රවී! බුරුසු තියනවා. වෙළඳ සේවක. වැලිකට දාසි. ්‍රවී. වැලිකටද සිත් ඕන කියක් විතර ඕන වෙයිද. වෙලද සේවක. පහළවක් විතර ගන්න. ක්‍රවී. එහෙනම් ඔය බඩු ටිකට බිලදාන්න. මුදල් ඇය කැමි. මුදල් අයක කැි කලන කවදන්නවා නේද පුතාලා අපි කියන්න කැසිියර කියලා එයායට තමයි මුදල් අය කමි කියලා කියන්න. ද මුදල් අය කැමි ගාන කියනවා. මුළු මුදල පහලොස් දහස් දෙසිය විසි පහයි. මුළු මුදල පහලොස් දහස් දෙසිය විසි පහයි. දින අර ඉරුනුති ඉරවත්ති අන්ී. වට්ටම සීියට දොළහයි මොක දපුතේ වට්ටම කියන්නේ. අපි සාමානිකන ඩස්කවන්් කියලෙ කියන්නේ කලිවූ කලිවූ නූතික පණිරඩ. රුපියල් එක් දහස් අටසිය විසි හතක් අඩු කරලා රුපියල් දහතුන් දහස් තුන් සිය අනු අටක් දෙන්න. බලන්න මුළු මුදල පහලොස් දහස් දෙසිය විසි පහයි. වට්ටම සියට දොළහයි. එතර පහලොස් දහස් දෙසිය විසි පහට සියට දොළහ ගානේ ියල් එක් දහස් අටසය විසි හතක් අඩු කරලා. එකැන්න රුපියල් එක් දහස් අටසය විසි හතක් වට්ටම ඩිස්කවන්් එක. ඒක අඩු කරලා රුපියල් දහතුන් දහස් තුන්සිය අනුවටත් දෙන්න. අමීර් මෙන්න රුපියල් දහතර දහක් තියෙනවා. මුදල් අය කැමි. මෙන්න ඉතුරු රුපියල් හයසිය දෙකර. අමීර් බොහොම ස්තූතියි. හොදා දුවපුතේ දැන් මෙතෙක් වවෙලා. අමීර් සහ රවි මේ දෙදෙන තීන්ත වෙළඳ සැලට ගිහිල්ලා. ඒ වෙළඳ සේවක මහත්ත්‍යයත්ත එක්ක කතා කරේ තීන්ත මිලදී ගන්න. ඒගොල තීන්ට මිලදී ගත්තා. එතකොට තීන්ට මිලදී ගන්න, ඒගොල්ලො ඒ මිලදී ගන්න කලින් ඒක ඒ අය වෙළඳ සේවක මහත්ත්‍ය යත්තෙක්ක සෑහැන වේලාවක් සාකච්ඡා කර. තීන්ත ගැන තීන්තවෙලො මිලගැන ඒවා එක වර්ගතියන ඒ වර්ගවල එකක මි ගැන මෙයන ගුහෝම. බහෝම සාකච්ඡා කරල තමයි ඒගොල්ල අවසානේද තීන්ත මිලදී ගැනීමට තීරණය කරලා තීන්ත මිලදී ගත්ති. ඒම එක්කම අවශ්‍ය වැලිකඩදාසි තයාය මිලදී ගත්තා. එතකොට රවී සහ අමිර් කියන දෙදෙන වෙළඳ සැලට ගිහිල්ලා මේ ගණුදනුව සාර්ථකව කරගත්තා. තකොට ඒගොල්ලන්ට මේ සාර්ථකව කරගන්ඩ පුළුවන් වඋනේ ගණුදනුවකදී භාවිතාවන වචන හඳුනාගෙන ඒවා, නිසියාකාරාව නිසියාකාරව භාවිත කරලා තමන්ගේ ගණුදිනුව ඉටු කරගත්තා. හොඳයි. දැන් අපි අමු ඊළඟ පියවරට. පසුදින උදයවරුව ගමේ තරුණ තරුණියෝ මෙන්ම වැඩිහිටියෝ කිහිප දෙනෙක් ද ප්‍රජාශාලාව තුළ වර්ණලේප කිරීමට පැමිණ සිටියහ. පසුදින කන්න ඊළඟ දවසේ උදයවරුවේ. ගමේ තරුණ තරණියෝ ඒවගේම වැඩි හිටියෝ කිහිප දෙනෙක්ද ප්‍රජාශාලාව තුළ වර්නාලේප කිරීමට පැමිණ සිටියහ. මකදකුතේ වර්ණාලේපක කියන්නේ තීන්ත වරණවත් තීන්ත ආලේපකිීම තීන්ත ගෑම ඒකට පැමිණ සිටියා. රවී සියල දෙනම ඇවිත් නේද එහෙනම් වැඩ පටන්ගනිමු. බාස්මාමා සියල දෙනම වැඩටික බෙදාගෙන කරමු. එක එක අය ගෙනා උපකරන එක තැනකට එකතු කර ගනිමු. බාස්මාම කවද මේ බාස්මාම කියන්නේ මේ නමින්ම අපිට තේරෙනවා ගමේ ඉන්න බාසුන්න හැ. එයාට ගමේ ළමයි කතා කරන්නේ බස්මාම කියලා. එතකට බාස්මාමත් එදා මේ ශ්‍රමධානයට ඇවිල්ලා. එයා තමයි මේ වැඩ ටික ඔක්කෝම බෙදල දීලා අධීක්ෂණය කරන්න එයා තමයි හොඳයි. අමීර් හරිමාමේ අපි මොකද දැන් කරන්නේ. බාස්මාමත් ඉසෙල්ලාම ිත්තිටික පිරිසිදු කරගන්න ඕන චන්දිිම ඒකට අපි හය දෙෙනෙක් දාගනිමු. බාස්මාමා වැලිකටදාසි වලින් බිත්ති කපනකොට ලේන්සුවකින් නහය වහගන්න. දැ මෙතන බාස්මාම උපදෙශ දෙනවා බිත්ති කපනයට බිත්ති පිරිසිදු කරනට දැ බිත්ති මෙතන බිත්ති කපනවා කියලා කියන්නම් කද. වැලිකටදාසි වලින් බිත්ති පිරිසිදු කිරීම තමයි බිත්ති කපනවාය කියලා කියන්නේ. ලේන්සුවන්ගේ නහය වහ ගන්න කිවේ ඒ බිත්ති වැලිකටදාසිවලින් කපනකොට දූවිලි නාහයට නාසේ තුළට එඩ පුළුවන් ඒ නිසා තමයි බාස්මාමා දරුවන්ට එ එළමයින්ට හැම උපදෙස් දුන්නේ චන්දිම හොඳයි මාමා බාස්මාම බිත්්ති පිරිසිදු කලාම තීන්තගාන්න පුළුවන් තීන්තගාන්න් කෞද උපුුල් ඒකට අපි හැමෝම ලැස්ති වෙලා ආවා එකඇන සූදා නම් වෙලා ආවා මා හොඳයි. ලොකු බාල්දී හතරක් ගෙනාව නේද. බාල්දියටතට ලිට භාගයක් විතරදාගන්න. ඊට පස්සේ වතුර ගානට වක්කරගෙන හොඳට දිය කරන්න. උපුල් මාමේ මේ බවරසුව හොඳයි නේද. බාස්මාමා ආ මේක හොඳයි! තව දෙක තුනක් ඕනෑ. උපුල් තියනවමාමේ අපි ගෙවල්වලින් ගෙනවා. බාස්මාමා. හොඳට අහගන්න තීන්ත ගාන අය පියල්මල්ලිගෙන් අහගන්න. තීන්තගාන අය පියල්මල්ලිගෙන් අහන්න. අමීර් මමයි ජගතුයි ඇතුලේ බිත්තිවල තීන්ත ගාන්නම්. බාස්මාම හොඳයි තීන්ත බිම හැලෙන්නේ නැතිව ගන්න ඕන කොට්ටි පඩාමල් පූසවෙන්ඩුම්. හලන්නේ නැතිව ගාන්නට කොට්ටාමල් පසවිෙන්ුම්. හලන්නේ නැතිව ගාන්නේ කියන එකයි හැලෙන්නේ නැතිව ගාන්න කියන්නේ එකයි දෙකක්. අමීර් හොඳයි මාමේ ජගත් හට හවස් වෙන කොට ඉවර කරගන්න පුළුවන් වේදමාමේ. බාස්මාම. බලමු බලමු බැරිවනොත් හැමෝම අනිද්ධ ඇවිල්ලා ඉවර කරමු. අ අනිද්ධ කියන්න කවද්ද පුතේ ට ඊට පස්සේ එන දවසතමයි අනිද්ධ. අනිද්ධ ඇවිල්ලා ඉවර කරමු. දයිදරුවන්නේ දැන් ඔබට මේ පාටම හොඳට තේරෙන් ඇති කියලමං හිතනවා. දැන් අපි ඊළඟට හැම වචන මාලාවට. ප්‍රජාශාලාව ප්‍රජාශාලාව කියලකන්නේ සන සමූහ நிலைයම්. වර්ණலேප නිරம் පூதල් තීන්ත නිරப்பூச்சு, තිකක්, කොஞ்சம்,සිறிது ඕනපාටක්, விரும்பிய නිරம் තෝறලා தெரிவு செய்து மிரக்க கலந்து கீயாப்பெனவாத எவ்வளவு என்ன விளையாகும் கொச்சர எவ்வளவு காண்ண பூசவும் ஒறத்துதென தாக்குப் பிடிக்கும் பிட்டபத்த வெளிப்புறம் கலபெனவா பொருந்தும் விதற அளவில். உொந்தாய் தர்வனே வலம தவත් பாகயக் அரைவாசி உුරசු தூறிகைகள் වැலிිකඩදාසි මනත්කදාසි, වட்டம் விலைக்கலிவு උපக்கරண உபகரணங்கள், பிත්த்தி, ශුවர், හැමෝම எல்லோருුම් හැලෙන්නේ නැතිව කොට්ட்டாமல் சிந்தாமல். புலුවන්වෙத முடியுமா. හොඳයි දර්ුවනේ. දැන් මම හිතනවා ඔබට ඔබේ පාඩමේ அளුත් වචන දැන් හඳුනා ගත්තා ඒ පිළිබඳවත් කතාරා හොඳයි දැන් ඊ ළඟට පියමු අපේ පෙළපොතේ පාඩමේ ඇති ක්‍රියාකාරකම් වලට පළවෙනි ක්‍රියාකාරකම. පිළිතුරු කියන්න ලියන්න. ගමේ තරුණයින් එකතුවී කළ කාර්ියය කුමක්ද. කාර්ය කෙළකැන කටයුත්ත වැඩේ කුමක්ද. ප්‍රජාශාලාවේ තීන්ත ආලේප කිරීම. පිටැත්තේ බිත්තිවලට ආලේප කරන්නේ මොනතීන්තද පිට පැත්තේ බිත්තිවලට ආලේප කරන්නේ මොනතීන්තද අව්වට වැස්සට දෙකටම ඔරතු දෙන තීන්ත හොඳ අපි බලමු ඊළඟ ප්‍රශ්නය මෙම කාර්යේය කිරීමේදී තරුණයන්ට උපදෙස් ලබාදුන්නේ කවද මෙම කාර්යේ මෙම කටයුත්ත කිරීමේදී තරුණ එන්ට උපදෙස් ලබාදුන්නේ කවද මා තීත ලීටරයට වතුරලීටර කොපමන මිශ්්‍ර කරනවාද තීන්ත ලීටරයකට වතුර කොච්චර ප්‍රමාණයක් මිශ්්‍ර කරනවාද වතුර ලීටර භාගයක් බිත්ති කැපීම සඳහා යොදාගන්නේ මොනවාද වැලි කඩදාසි. හොඳයි අපි බලමු දෙවන ක්‍රියාකාරකම. වෙළඳ සේවක සහ අමීර් අතර සිදු වූ සංවාධාත්මක අවස්ථාව ඉදිරිපත් කරන්න ආ මහත්තයා බැලුවේ මොනවාද එන්න එන්න ඇතුළොට එන්න අපිියාවේ තීන්ට ටිකක් ගන්න බලන්න හැම පාටක්ම තියෙනවා ලීටරයක් කියයක් වෙනවාද ඇතුළත බිත්තිවලට ගාන තීන්ත ලීටරයක් රෘපියල් හත්සීයක් විතර වෙනවා එතකටිට පැත්ති බිත්තිවලට ඒක නම් ගානටිකක් වැඩි. ලීටරය රුපියල් නවසය පණහක් පෙනවා. අඩු කරන්න බැරිද මහත්තුරු තෝරල ගන්න කකෝ රුපියල් දහදාහට වැඩියෙන් ගත්තොත් සියට දොළහක වට්ටමක් හම්බයනවා. හොඳයි අර තැබිලි පාටය ගන්න කො බලන්න. දැන් ඒ අපි බැලුවේ දෙවන ක්‍රියාකාරටකම අමීර් සහ වෙලඳ සේවක මහත්මය අතර ඇතිවෙච්ච දෙබස සංවාදේ. හොඳයි අපි බලමු අඟ්‍රා ක්‍රියාකාරකම අංකතුන මෙම වචනවලට සමාන අර්ථ දෙන වචන පාඩමෙන් තෝරා ලියන්න. පලවෙනිී වචනය පෙරවරු කියන වචනට සමානපදයක් පාඩමෙන් හොයලලියන්න. උදයවරුව ජලය ජලය කනකට සමානපදය. වතුර පාට වර්ණා ලේපකිවේ එකයි වර්ණා ලේපකිලකිවේ වර්ණවත් තීන්ත ආලේපකිරීම හරි කලවම් කරනවා මිශ්්‍ර කරනවා. භාන්්ඩ බඩු හැම දෙනාම සියලු දෙනාම සූදානම් වෙලා ලෑස්ති වෙලා හොඳයි පි බල ඊළඟ ක්‍රාක ක්‍රියාකාකම හතර මෙම වචනවලට විරුද්ධ අර්ථයේ දෙන වචන පාඩමෙන් තෝරා ලියන්න බැරි පුළුවන් අනවශ්‍ය අවශ්‍ය අපිරිසිද පිරිසිදු පෙරදින පසුදින වැරදි හරි වැරදි කියන වචනයට නිවැරදි කියනකත් විරුද්ධ වචනයක් නමුත් පෙළපොතේ තිබෙන්නේ හරි කියන වචනය ඒනි සතම අපිියක ොදා ගත්තේ පිට පැත්ත ඇතුලත ඇතුළු පැත්ත ලාපාට තදපාට අඩු වැඩි නරක හොඳ නොගැලපෙනවා ගැලපෙනවා හොඳයි දරුවනේ අපි අමු පස්වනි ක්‍රියාකාරකමට පහත දැක්වෙන වාක්‍යය ලියන බසට හරවා ලියන්න පහත දැක්වෙන වාකය ලියන බසට හරවා ලියන්න මේ පාට හොඳට ගැලපෙනවා මේ පාට හොඳට ගැලපෙනවා මෙම පාට හොඳට ගැලපෙයි. අපි ප්‍රජාශාලාව පිරිසිදු කලාා අපි ප්‍රජාශාලාව පිරිසිදු කළෙමු බාස්මාමා අපට උපදෙස් දුන්නා බාස්මාමා අපට උපදෙශ දුන්නේය ළමයි ලෑස්තිවෙලා ආවා ළමයි සූදානම්වී ආවෝය ජගතුයි ීර්ුයි කාර්යාලයේ බිත්තිවල තීන්තගෑවා. ජගත්ද අමීර්ද කාර්යාලයේ බිත්තිවල තීන්තගෑවෝය. මම ශ්‍රමධනයට සහභාගී වෙනවා. මම ශ්‍රමධානයට සහභාගී වෙමි. පියල් අපව දිරිමත් කලා. පියල් අප දිරිමත් කළේය. ටින් දෙකක් මේසය උඩ තියෙනවා. තීන්තටින් දෙකක් මේසය උඩ තිබේ. ළමයි කණ්ඩායමක් රැස්වීමට එනවා. ළමයි කණ්ඩායමක් රැස්වීමට එති. අපි සියලු දෙනාම සතුටින් වැඩ කරනවා. අපි සියලු දෙනාම සතුටින් වැඩකරමු හොඳයි දේ පුතේ දැන් අපි මේ පාඩමට අදාල ක්‍රියාකාරකම් සියල්ල කලා දැන් අපිියමු භාෂාරටා හුරුවට භාෂා රටා හුරුව එලියේ බිත්තිවල ගන්න පිට පැත්තේ බිත්තිවල ගන්න ඇතුල් පැත්තේ බිත්තිවල ගන්න ඕන පාටක් තෝරලා ගන්න කැමතිපාටක් තෝරලා ගන්න ඕන වර්ගේ එකක් තෝරලා ගන්න කැමැතිවර්ගේ එකක් තෝරලා ගන්න කලින්තිබුණේ ගාන්න දැන් ගන්න ලීටර් එකක් කියද ලීටර් එකක් කියීයක් වෙනවාද. ලීටර් හතරක් කියද ලීටර් හතරක් කීයක් වෙනවාද. ලීටර් දහයක් කියද දහයක් කියීයක් වෙනවාද හොඳයි දැ මේ දහ බලන්න මේ සංක්‍යයා ටිකක් දීලතියන්න ඒ සංක්‍ය අපි මේ ඉලත්කම් අපි අකුරින් ලියන්න කොහොමද කියලා බලමු. පළමු මේ තිෙත් පළමුුවෙන්ම තියන්නේ විසි හත විසි හතයි ඊළංගයක බලන්න අටසය විසි හතයි එ දහස් अटसीय विसी हाताई, विसी हाताई, अटसीय विसी हाताई, एक दहास अटसीय विसी हाताई, विसी पहाई, देसीय विसी पहाई, पांदहास देसीय विसी पहाई, विसी पहाई, देसीय विसी पहाई, पांदहास देसीय विसी पहाई, अनु अटाई තුන් සිය අනු අටයි තුන්දහ තුන් සිය අනු අටයි දහ තුන්දහ තුන් සිය අනු අටයි නවත වර ක අපි බලමුුවක අනු අටයි තුන් සිය අනු අට තුන්දහස් තුන් සිය අනු අටයි දතුන්දහස් තුන් සය අනු අටයි මාරු කරන්න පුළුවන්ද නැවතගන්න පුළුවන්ද ගණුදෙනුවකදී බාණ්ඩ මිලදී ගැනීමකදී සංවාදයට යොදාගන්නා වාකි දෙකක්. මාරු කරන්න පුළුවන්ද නැවත ගන්න පුළුවන්ද. ඇතුළු පැත්තට පිට පැත්තට. අව්වට වලෙනවා වැස්සට තෙමෙනවා. දිය කරනවා එකතු කරනවා බෙදාගන්නවා. ද එකතු කරමු නිමු දිය කරන්න ඕනෑ එකතු කරන්න ඕනෑ බෙදාගන්න ඕනෑ න නැවතත් කියන්නම් දිය කරනවා දියකරමු දියකරන්න ඕනෑ එකතු කරනවා එකතු කරමු එකතු කරන්න ඕනෑ බෙදාගන්නවා බෙදා ගනිමු බෙදාගන්න ඕනෑ ගන්න ඕනෑ ගන්න ඕනෑ දෙන්න ඕනෑ දෙන්න ඕනෑ එකතු කරන්න ඕනෑ එකතු කරන්න ඕනෑ දිය කරන්න ඕනෑ දිය කරන්න ඕනෑ ගාන්න ඕනෑ ගාන්න ඕනෑ හලන් නැතිව හලන්නේ නැතිව හැලෙන් නැතිව හැලෙන්නේ නැතිව නවතතාව බලමු අපි හලන් නැතිව හලන්නේ නැතිව හැල නැතිව හැලෙන්නේ නැතිව. හොඳයි ළමයින අපි අපි සම්පූර්ණයෙන්ම කියවලා බැලවා එක තේරුම් ගත්තා අමාරුවච නොල තේරුම් බැලවා ඒ වගේ පාඩම තුළ තිබෙන භාෂා රටාවන් පිළිබඳව අපේ අවධානය යොමු කරා. ඒ වගේම ක්‍රියාකාරකම් කිරීමටත් අපි උ සහකර හොඳයි. දැන් අපි බලමු මම කලින්කිය විදිහයට මේ පාඩ මේ ඉගෙනුම් පල අපි සාක්ෂාත් කරගත් අද කියලා. එතන නිපුනතා දෙකක් හැකියාවන් දෙකක් අප දියුණු කරගතය යුතුව තියෙනවා දරුවන්ගේ එකක් තමයි ගණුදනුවලදී නැදිහත්වීම ඒඒ ගණුදෙනුවට අවශ්‍ය පරදි ගණුදනුවට අදාල ගැලපෙන වචන යොදාගනිමින් ගණු දෙනු කිරීම. අනින් එක තමයි පොදු වැඩකදී ශ්‍රමධානයක් වගේ අවස්ථාවකදී ඒ සඳහා සහභාගිවන අය සුහදශීලීව සුහදව වචන හුවමාරු කරගනිමින් ත එම වැඩ කටයුතුවල යෙදීම. තකොට මේ නිපනතා දෙකම මේ පාඩම තුළින් අපිට ආවරණය කරගන්නට පුළුවන් වුණ. එහෙනම් අපේ දරුවන්ට හැකියාව ලැබෙන් ඕන තමන්ගේ එදිනෙදා ජීවිතයේදී ගණුදෙනුවක් කරන්නට වෙළඳ සැකට යාමේදී බඩුවක් මිලදී ගැනීමට හෝ වෙනයම් සේවාක් ලබා ගැනීමට යම්කි ස්ථානකට ගිය අවස්ථාවකද. ඒ අවස්ථාවට ගැලපෙන පරිදි. උචිත්ත වචන සුදුසු වචන යොදාගනිෙමින් තමන්ගේ ගණුදනුව සාර්ථකව කරගැනීමේ හැකියාව දරුවන්ට ලැබෙන්න්නට ඕන. අනෙක් නිපනතාව තමයි පොදු වැඩකදී ශ්‍රමදාානයකදී කණ්ඩායමක් වශයෙන් සාමූහිකව වැඩක් කිරීමේදී එකිනැකා අතර ඉතාමත් සුහදව සුහදශීලීව සුහද බස්වහරකින් කටයුතු කිරීම. මහිතනවා අපේ දරුවන්ට මේ නිපුුණතා දෙක ලබාගැනීමට හැකිවූ ආයයි මම විශවාස කරනවා. එහෙනම් දරුවනේ අපි නැවතත් මෙවැනිම ගුරුගෙදර වැඩසටානකින් නැවත හමුුවමු. ඔබ සියලු දෙනාටම ආයි බෝවන් වනක්කම් අස්සලාමු ආලේ.